Good morning. ඉතින් කොහොමද? කලින් වීඩියෝ එක බැලුවා නම් ඉතින් මම ඉන්න තැන කියන්න පුළුවන් ඒ පාරම තමයි අද ඉන්නේ. ඉතින් අපි යන ගමන් ඉන්නේ දැන් මේ රාවණැල්ලේ උඩට. ඉතින් දැන් අද නම් පොඩ පරක් වුණා. එනකොට 10ට විතර තමයි ආවේ. දැන් වෙලාව 10යි මනස් 9. ඉතින් 11ට විතර. ඉතින් අද හොඳටම අවුව තියෙන දවසක්. අද පෝයේ දවසක්. ඉතින් මේ පැත්තෙන් පේනවා ඇති view එක මේ අර කලින් video එකේදී මම අන්තිමටම ඉවර කරපු video එකේ තියෙනවා මෙන්න මේ view එක. ඉතින් අපි යන්නේ අද මේ අඹදණ්ඩිගම පාරේ පහළට යනවා. ඉතින් මේ අපි යන්නේ මෙන්න මේ මෙතන තියෙනවා ඇති පේනවනම් ඔයාලට wheel එකක්. ඉතින් අද යනවා මගේ යාළුවයි එයාගේ මල්ලා දෙන්නෙකුයි යන. ඉතින් මම තමයි ඉතින් අපි යන ගමන් තමයි දැන් ඉන්නේ. මේ view එකත් බලන්න මාරම ලස්සනයි. ඉතින් මෙතනට පේනවා මේ little adam's peak එකයි. මෙන්න මේ හරියින් little adam's peak පේනවා. ඊට පස්සේ මේ පැත්තෙන් ඇල්ල රොක් එක පේනවා. ඉතින් මේ පේන කඳු සෙට් එකම නමුණුකොළ කඳු සෙට් එක තමයි පේන්නේ. මේ පැත්තට ආවොත් එහෙම මේ පැත්තෙන් අපේ මේ පැත්තෙන් පූනාගල ස්ටේට් එකට යන පාර එහෙම මෙන්න මේ හරියින් පේනවා. ඉතින් මාරම ලස්සනයි මේ ගම. මෙතන අවදණ්ඩේ ගම කියලා තමයි මේ පහලින් තියෙන ගම. ඔයාලට එවුවොත් හොයා ගන්න පුළුවන්. හරි, ඉතින් ඉස්සරහට ගිහිල්ලා බලමු. අපි දැන් යන ගමන් ඉන්නේ. ඉතින් මේක ප්‍රයිවට් ප්‍රොපර්ටි එකක්. වෙන එකකට අයිති ප්‍රොපර්ටි එකකින් තමයි යන්න තියෙන්නේ. ඉතින් ඔයාලා එනවා නම් පර්මිෂන් අරගෙන එන්න. මේ මාරම ලස්සනයි. ඉතින් මේක කවුරුත් එන්නේ නැති තැන. මේ දේවත්ත මේ පැත්තේ තියෙනවා. මේ පැත්තේ මේ පාර දිගටම මම ඇවිදන් එන පාර දිගටම ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් බලමු ඉස්සරහට ගිහිල්ලා මේ යන්න. ඉතින් කට්ටින අතන ෆොටෝස් ගන්නවා. මේ හරියෙන් එයි දැන් කට්ටිය. මාරම ලස්සනයි මෙතන නම්. මේ ඈතින් පේනවා නමුණුකුල ටවර්ස් ටික. ඉතින් මේ වාල් පේනවා. මේ තියෙන්නේ මේ හරි තියෙන්නේ මේ පුංචි සිරිපාදේ. ඉතින් අපි දැන් ඉන්නේ මේ රාවණැල්ලේ උඩ. මාරම ලස්සනයි මේ තේ මත්තම් මැද්දෙන් තමයි යන්න දෙන්නේ. ඉතින් ගිහිල්ලා බලමු ඉස්සර. කොමල යන්න ඉති. ආහා. මේ මිසක් අදද? මේ කරු කැත්තේ කෙනා නිදාල් යන්න.
නඩේ ගුරා ඉස්සරහින් යනවා. යෑවා. අම්මා. මේ බලන්න මාර්. සමනල්ලු පියාවන. එල්ල වෙල්ල පාර බලමංග තියෙන ආයාරූප සිල්පිය. ඇල්ල රොක්කේ වෙනවා. මේ පොඩ්ඩක් දකුණට ගන්න. මේ හැත්තේ මේ නිල්ලර. රදාන ලහත් කළා. ආ ඔවි. අගලක යන්නේ නේ. නෑ නෑ නේ. වාන. දවල් වෙනවා. ආර්තින් පොගේ පාරල් 10ක් කරා. පාරණම් තියෙනවා. උන්ට ෆෝන් නැකම්. තමා කොළ දාලා නේ. ඉන්නහර පොඩ්ඩක් බලහන් යන්න ඕන. අම්මඩ සෙරි. අර අරයාගේ කනන් සුපිරි විදිහට. මල්ලි චාරු I'm coming. නේට බරවියා ඒ මල්ලි අපි ආවේ මෙන්න මේ පැත්තේ ඉඳන්. ඉතින් අපි අර ඉස්සලා පෙන්නපු තැන තියෙන්නේ මෙන්න මේ හරිය. ඉතින් ගොඩක්ම අමාරුයි මේ පැත්තට යන්න. මේ දල බෑවුමක් තියෙන්නේ. ඉතින් දැන් අපි ඇවිල්ලා මේ පාරේ ආය ආපු පාරෙම උඩට යන ගමන් ඉන්නේ. ඉතින් මේ ඉස්සරහට යන්න පොඩි ප්ලේස් එකකුත් අදහස් කරන් ඉන්නවා. මේ ගිහිල්ලා බලමු ඉස්සරහට මේ ඒක එතනටම ගිහිල්ලාම පෙන්නන්න. මේ මොකද මේ ඒ ලස්සන නැති කරන්න කැමති නැහැ. ඉතින් මේකත් ගොඩක් කට්ටිය එන්නේ නැති තැනක් තමයි මේ අපි ආවේ. ඔයාලා එනවනම් පර්මිෂන් අරගෙන මේ එහෙම එන්න. පර්මිෂන් එහෙම ගත්තේ නැත්තම් පොඩ්ඩක් අහලා එන්න කාගෙන් හරි ගමේ ඉන්නව දන්න කියන කට්ටිය. ඒ කෙනෙක් එක
ආවත් කමන්නේ. ඉතින් මේ සේෆ්ටි එක ගැන ගොඩක්ම හිතන්න. හරි ඉතින් ඉස්සරහට ගිහින් හම්බෙමු මේ කට්ටිය යනවායි. අපි එනකොට ආවේ මෙන්න මේ පාර දිගේ මේ පැත්තෙන්. අපි අර ප්ලේස් එකට ගියේ මේ පැත්තට ගියේ මෙතනින් අර හෙට මෙන්න මේ පාර දිගේ මෙන්න මෙහි පැත්තට තමයි ගියේ. ඉතින් එහෙම ඇවිල්ලා දැන් අපි යන්නේ මෙන්න මේ පැත්තට. ඉතින් මේ පැත්තෙන් තමයි අර ක්‍රියප ප්ලේස් එකට යන්න තියෙන්නේ. ගිහිල්ලා බලමු. ඈතින් පේනවා නායබද්දේ ITN ටවර්ස් ටික. ඉතින් මාරම ලස්සනයි. මොන පේර කඩනවා. මේ වඩ පියන්නේ ඇඹුල් පේර. ගොඩක් තියෙනවා. මොන්ද්‍රිය. මේ කියන්නේ දරුණුයි නේබ. සත්තු එහෙම ඉන්නවා. ඔලංගෙක් ඉන්නවා කියන්නේ නේබ. අර දෙන්න වෙන මාතලයක් ගන්නවා නේ. ඒ දෙන්න වෙන මාතලයක්. ෆෝන් එකක් අම්බුට. මාලිල කොහොමද? ඔය යන්නේ මේ? යනවා. පාරක් නැතුවද? මේ හරි තියෙන තේ ෆැක්ටරි එක. ඉතින් ඒක නම් අතහැරලා දාලා තියෙන්නේ. මම හිතන්නේ කවුරුත් නැද්ද කොහෙද ඒක. මේ යන්න ඕනි මෙන්න මේ පැත්තේ. මේක යන්න පුළුවන්? බෑ බෑ. ගොඩක් දුර යන්න එපා. මෙතන දෙකක් එන්න එනවා අත දෙන්න. ඒ වන් නිදන්. අපි ආවේ මෙන්න මේ වගේ ලස්සන තැනක් බලන්න. ඉතින් මේ තමයි රාවණැල්ලේ උඩ. ගොඩක්ම උඩින් ඉන්නේ අපි. රාවණැල්ලෙන් අර අමදන්නේකම පැත්තෙන් එන වතුර පාර තමයි මෙන්න මේ දිගට මෙන්නේ. ඉතින් මේ වතුර පාර දිගටම ගිහිල්ලා මේ පැත්තට ගලන් ගිහිල්ලා මේ තව ඉතින් මීටර් 500ක් විතර ගියාට පස්සේ මේ වැටෙනවා. මේ අපි පොඩ්ඩක් ඒ පැත්තට යන්න කියලා තමයි බැලුවේ. මේ හරි යනකම වීඩියෝ එකක්
විශාලම ලස්සනයි ති. අපි යන්න ඕනේ දැන් මේ පැත්තට. ඉස්සලගේ වෙන මේ හරිත මෙතන තියෙන පාලම. තත් දිරලා තියෙන මේ පාලම යන්න. අද නම් වතුර අඩුයි. ගොඩක් වතුර නැහැ. එක්කෙනෙක්ට ෆොටෝ එකක් ගන්න කී දෙනෙක් දුක් විඳිනවද? ඔක්කොම වීඩියෝ කරන්න. දැන් යන ගමන් යන තැන ළඟ තියෙන්නේ බලමු පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා කොහෙටද යන්නේ කියලා. අම්මා මාර view එකක් තියෙන්නේ මෙතන. තනින් බලුවම මේන්න එහෙම රාවණැල්ල වැටෙනවා මේ පැත්තෙන්. තනින් පහලට. මේ හරියින් පහලට වැටෙනවා. මෙතන තමයි පළවෙනියටම දියඇල්ලක් සෙට් වෙන්නේ ඔයාලට. ඉතින් මේ පැත්ත පේන්නේ මහපාරෙන් එනවනම් මාරම ලස්සනයි. ඔය පරිස්සමෙන් එන්න ඕනි. මොකද ලිස්සනවා. මම කියනවනේ වතුර බහලා යන්න තියෙන. යවන සුපිරිද යමත්තාව දැන් රාවණැල්ල මුදුනේ ඉන්නේ. ඉතින් මෙතන තමයි දියල්ල වැටෙන්නේ පළවෙනි දියල්ල. ඉතින් මෙතනිනු පහළට ගිහිල්ලා අපි යන්න තමයි දැන් මේ අපේ කට්ටිය නම් මේ පැත්තෙන් යනවා. මේ යනවා බලමු ඉස්සරහට ගිහිල්ලා. Yeah.
මන්දයි ඉන්නේ මේ රාවණ ඇල්ලේ දෙවනි ඇල්ල පහලට වැටෙන තැන. ඉතින් අපි කලින් ඉස්සල්ලා හිටියේ මෙතනින් උඩ තියෙනවා දියල්ලා. මෙන්න මෙතනින් උඩ. ඉතින් ඒ දියල්ලේ තමයි හිටියේ. දැන් ඇවිල්ලා තියෙන්නේ මේ පහල දියල්ලට. ඉතින් මෙතනට එනවා නම් මේ ඔයාලට මේ කලින් මෙතන දැම්ම මේ වීඩියෝ කැලලක් ඒ මෙන්න මේ හරින් තමයි බහලා පල්ලෙහාට යන්න තියෙන්නේ. ඉතින් මේ ගොඩක්ම මේ ලස්සනයි. ඒ වගේම තමයි මෙතන හරි අවදානම් තැනක්. මොකද පොඩ්ඩක් පය එහෙම ලිස්සුවොත් එහෙම කෙලින්ම මෙන්න මේ මෙතනින් එහා තියෙන පෙපාතට තමයි වැටෙන්නේ. ඒක නිසා මේ ගොඩක්ම සැලකිල්ලෙන් එන්න අපේ කට්ටිය මෙතනට ගියා ෆොටෝස් ගන්න. මෙතන ඉඳා මෙතනත් ඉන්න. මීට කලින් වීඩියෝ එකක් දැම්ම මේ ඒකටත් කමෙන්ට් කරලා තිබ්බ කට්ටියට ගොඩක් ස්තුතියි. ඉතින් මේ වීඩියෝ එක මෙතනින්ම කරන්න අදහස් කරේ. ඉතින් කලින් වීඩියෝ එකේ කිව්වා වගේ විශේෂ තැනකට යනවා කියලා. ඒ තැන තමයි මෙතන. ඔයාලට පේනවා නම් මෙතනින් මම වීඩියෝ කැලලක් දාන්නම් මේ පහළ තියෙන ප්‍රපාතේ. ඉතින් ඒ කැලලක් ඔතනින් මම දාන්නම්. අඩි මාළු කියන්නේ වෙන ලොකු මාළු ඉන්නේ මේක. දැන් යන ගමන් ආපහු ආපු පාරෙම වතුර මාර කියන්නේ නේද? මාළු දුවනවා. යන ගමන් දැන් ඉන්නේ. ඉතින් අපු පාරෙම නෙවෙයි යන්නේ. පාර පොඩ්ඩක් වෙනස් කරලා මේ පැත්තට ගිහිල්ලා තමයි මේ යන්නේ. ඉතින් මේ පාරත් ගිහිල්ලා අපු පාරටම සෙට් වෙනවා. ඉතින් කට්ටිය ඉස්සරහට යනවා. මෙතන නිහලින් යනවා. මාරම ලස්සනයි මේ පැත්තේ වතුර ඇලපාරක් යනවා. හරිම පිරිසිදුයි වතුර. මේ වගේ පරිසරයක් මාරම ලස්සනයි. ඉතින් මේ පැත්තෙන් උඩ පාරක් යනවා. මේ පැත්තෙන් රාවණ ඇල්ල උඩ ඒ යන අර ගඟ යනවා අපි ඉස්සෙල්ලා ගියපු. ඉතින් මේ මාරම ලස්සනයි මේ පැත්තේ. නම් වතුර වලින් අඩුවක් නැහැ.
යන්න වෙලාව දෙකට විතර ඇති. අපි එතනට එනකොටත් වෙලාව 12ට විතර තමයි මෙතනට ආවේ. ඉතින් දැන් නම් දෙකට විතර ඇති. අපි පහලටම බැස්සනේ රාවණල්ලේ දෙවෙනි විදියල්ල ගාවට. ඒකයි මේ වෙලා ගියේ. ඉතින් අවමක් නැහැ. මේ අද ආපු ගමන නම් ඇත්තටම සාර්ථකයි. මේ හරි ඉස්සරහට යා. ගිල්ල මේ බලමු තව මොනා හරි විශේෂ දෙයක් තියෙනවා නම් පෙන්නන්න. ඉතින් මීට කලින් මේ ඒත් එක්කම මීට කලින් දාලා තියෙනවා වීඩියෝස්. ඒවටත් ගිහිල්ලා බලලා හොඳයි නම් කමෙන්ට් කරලා ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න channel එක. ඉතින් වීඩියෝස් වලට අමතරව ෆොටෝස් උත් දානවා මේ Instagram එකේ. වා මාරම ලස්සන තැනක් තියෙනවා. මේ ඉන්න මෙතන. තියෙන කොහොමද place එක? අනිකරම pool එකක් වගේ. මේ ලස්සනයි කියන්නේ. මාරම ලස්සනයි. මේ යන පාරත් ගස් වලින්ම වැහිලා තියෙන ගස් වලින්. ඒකයි අවුව වැටෙන්නේ නැත්තේ. මාර සිසිල්. මේ ඉන්න අපේ කට්ටිය මෙතන. ස්කින් අවුට් සන්ක්‍රීම් ගෑවනේ මම කොහොමද යෝසි දන්කන් ඉස්සෝ ගැදිලා පාරවල් දෙකම දැක්කනේ මර මේ පැත්තේ හැම ලේසි නේද හා යද්දි දිනේ අපි ආවේ මෙන්න මේ පැත්තේ ඉතින්. ඉතින් මේ යාළුවෝ යා අපි ආපු වීල් එක අරන් එන්න. මෙන්න මෙතනින් ඇතුලේ තැනක තමයි දැම්මේ. ඉතින් මේ ඔෆිස් එක තියෙනවා මේ හරි. එතන ඇතුලට ගියාට පස්සේ ඒකෙන් තමයි ඔයාලා පර්මිෂන් ගන්න ඕන නම් ගන්න ඕනි. මේ ඉතින් මාරම ලස්සනයි මේ හරි. හොඳටම හදලා තියෙන්නේ. මේ ඔයාලා පර්මිෂන් අරන් තමයි එන්න ඕනි එනවනම්. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා මේ කමෙන්ට් කරන්න අනිවාර්යෙන් ලයික්ස් දාන්න මේ සබ්ස්ක්‍රයිබ් කරන්න මේ ඉතින් ওই ටික තමයි කියන්න ඕනේ උනේ. මේ වගේම තව වීඩියෝ එකකින් බලමු ඉස්සරහට කොයි හරි වීඩියෝ එකක් කරන්න යන්න ටයිම් එක තිබුණොත් ගිහිල්ලා වීඩියෝ එකක් දාන්න. එතකන් ඔහොම ඉන්න රැඳි.